ගෝනරින් මාර්ගයට යාවන අතුරු මාර්ගයක ගමන් කරමින් සිටියදී 58 වන සේනාංකයේ බටපිරිස් LTTE මෙම ජීප් රථය කොටුකර අල්ලා ගැනීමට සමත් වුනේ. ප්‍රජරෝ වර්ගයට අයත් ජීප් රථය අධික වර්ෂා මැද මඩගුහුරු අබලන් මාර්ගවල පවා ගමන් කිරීමට හැකි පරිදි වැඩි දියුණු කර තිබෙනවා. එහි ටයර් පද්ධතිය අනුව එය සනාත වෙනවා. ප්‍රහාරයෙන් ජීප් රථයේ පිටුපස ගිනි ගැනීමක් හටගෙන ඇති අතර ජීප් රථය දුමින් වැසී යාමත් සමගම එහි සිටි LTTE සමාජිකයන් පැනගොස් එහෙත් ඔවුන්ට එළවා පහර දුන් බවයි බටපිරිස් සඳහන් කරන්නේ. මෙම ජීප් රථයේ ගමන්ගත් පුද්ගලයාට අමතර ආරක්ෂාව සඳහා පෙරගමන් ආරක්ෂක යතුරුපැදි දෙකක් ඉදිරියෙන් ගමන් කර තිබෙනවා. මෙවැනි යතුරුපැදි ආරක්ෂකයන් ගමන් කරන්නේ LTTE ඉහළ පෙළේ නායකයන්ට පමණක් බවයි හමුදාව පෙන්වා දෙන්නේ. ජීප් රථයෙන් පැන ගිය මෙහි සිටි ප්‍රධාන පුද්ගලයාට අනිවාර්යයෙන්ම වෙඩි වැදුණු බවත් ඔහු මිය යන්නට හෝ බරපතල ලෙස තුවාල ලබන්නට හෝ ඇති බවත් බටපිරිස් සනාථ කරනවා. ඉක්ු දින කිහිපය තුල ප්‍රබල LTTE නායකයන් දෙදෙනෙකු හමුදා ප්‍රහාරවලට ලක් වුණා. මාන්කුලම්හිදී LTTE සන්නද්ධ නායක ස්වර්ණම්ට වෙඩි වැදුණු අතර ඔහුගේ වාහනයද හමුදාව සොයාගත්තා. ඊයේ ස්ටැන්ලිහෙවත් නිලවන් නැමැති කිල්නොච්චියේ LTTE නායකයාද හමුදා ප්‍රහාරයකට ලක්ව මිය ගොස් මේ ප්‍රදේශවල යලිත් වැසි සහිත කාලගුණික තත්ත්වයක් දැකිය හැකි. කෙසේ වෙතත් යුද හමුදාව එම අයාපත් කාලගුණික තත්ත්වය නොතකමින් මෙවැනි සාර්ථක මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටිනවා. අද සොයාගනු ලැබූ මෙම ජීප් රථයද LTTE නායකයෙකු භාවිත කළ එකක් බවයි යුද හමුදාව පෙන්වා දෙන්නේ. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම පරන්තනී මුදාගත් ප්‍රදේශයේ සිට